tasse bhagavato arahato sammasambuddhasse namo tasse bhagavato arahato sammasambuddhasse namo tasse bhagavato arahato sammasambuddhasse cakkun cayusu paticca rupeca uppajjati cakku vijnanam tinnam sangati passo passapaccaya vedana iti ing sadasira sampanna pinwathune adu dawaseedi ehttarema ape devana dawase bhavana e weda sadahan tamai ape siddha karanna yedenne itin ada api kamathan e saagatcha pawaththannata yeduna ඊළඟට ඊයේ දවසේදීත් මේ වැඩසටහන පවත්වන්න ලැබුණා. දැන් ඊළඟට අපිට තියෙන්නේ තව එක සාකච්ඡාවක් විතරයි. එතකොට මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වුණාම අපි ගෙදර දොරෙත් භාවනා කටයුතු කරන ගමන. එහෙම නැත්නම් ඒකට උපකාරයක් වෙන විදිහට කොහොමද අපි මේ කටයුතු ටික තව දුරටත් අඩියක් ඉස්සරහට යන්නේ කියන එක තමයි අපි හැමදාම නම ඉස්සල් අපි ඉස්සරහින් තියාගන්න ඕනේ. ඇත්තටම මේ අපි කොහොමද තව චුට්ටක් මේකට අනුග්‍රහ කරන්න කියන එක. ඒකෙදි අපිට අපි කරන් යන භාවනාව අපි කරන් යන මේ සිහිය අපි කරන් යන මේ විපස්සනාව භාවනාව අපි කොහොමද අඩියක් ඉස්සරහට තියන්නේ නේ. එතකොට ඒකට අපි ඉස්සරහින් තියාගන්න සූත්‍රයක්. ඉතින් ඒකත් එක්ක අපි තව අපේ තියෙන දැනුම එහෙම නැත්නම් අපේ තියෙන මනසේ එහෙම නැත්නම් අපි කියන භාවනා කරන යෝගාවචරය කියලා කියපුවාම තම පැත්ත ගැනම පුදුම දැනුමක් තියෙන්න ඕන. දන්නේ නැති දෙයක් නැති වෙන්න බෑ. හැම දෙයක් ගැනම මොන ධර්ම කරුණක් ගත්තත් හැම ධර්ම කරුණක් ගැනම හොඳට දරන්න පුළුවන්. ඒක හේතුවක් තමයි අපි ගාව ධර්මයේ තියෙනවා නම් ඕන තැනකින් අරන් පෙන්නුවොත් අපිට ඒක තේරෙන්න පුළුවන්. අපිට තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා නේ. අපි කතා කරනවා පටිසමුප්පන්න භාවය නේ. ඒ ධර්මයන්ගේ තියෙන පටිසමුප්පන්න ස්වභාවය නේ. දැන් අපි ඇත්තරම ඊයේ ස්වාමීන් වහන්සේ කතා කරේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය නේ. එතකොට මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී කතා කරපුවාම අපිට කොහොමද මේ ඇස රූපයත් එක්ක මේ ගැටීමේ තියෙන අවස්ථාවේදී අපිට මොකද්ද නේ අපිට මනාප අමනාප හත ගන්නවා. ඇසත් මුල් කරගෙන රූපයත් මුල් කරගෙන මේ ඇති වෙන මනාප අමනාප නේ. අපි භාවනාවේදී බලන්න ඔය දෙකට ඔය තුනට එහා ඔය එහා ගිහිලා තත්ත්වයන් අපිට ඇති වෙනවද කියන්නේ නේ. එක්කෝ මනාපයක් ඇති වෙනවා, එක්කෝ භාවනාව හොඳට කරනවා කියලා එක්කෝ අමනාපයක් ඇති වෙනවා, එහෙම නැත්නම් මනාපමනාප ඒ දෙකටම අතරමැදි අවස්ථාවක් හම්බ වෙනවා නේ. ඉතින් එතනට එහා යන්න නේ ඒ ඒ ඒ තියෙන අපේ ගෝචර භූමිය ඉක්මවන්න ලේසි වැඩක් නෙමෙයි. ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ මොකද්ද? අපිට මනාපයක්ද හටගත්තේ, අමනාපයක්ද හටගත්තේ, එහෙම නැත්නම් මනාපමනාපයක් කියන මේ මැදි අවස්ථාවක්ද අපිට තියෙන්නේ? බලමු අපිට ඕක හඳුනා ගන්න අවශ්‍ය නේ. ඒකට ඉතින් ඉස්සලාම බලන්නකෝ භාවනාව අල්ලගන්න බෑ. ආනාපාන සතිය අල්ලගන්න ඕනේ. අපි කරන භාවනාව අල්ලගන්න බෑ. භාවනාවට ආසාවක් ඇති වෙන්න බෑ. භාවනාවක් කරලා ඒකෙන් සතුට වෙන්න බෑ නේද? නැත්තම් මේක කරන්න බෑනේ. ඊළඟට තියෙන දේවල් නේ. අපි ඉතින් සූත්‍රයක් ගත්තාම විස්තර කරගෙන යනවා. හැබැයි ඒකට එන්න ගියාම නේ, එතකොට අර අපි කියපුවම අපිට අර එක දවසක් අපි කතා කරේ නේ ලොකු ස්වාමීන් වහන්සේ කියපු දෙයත් එක්ක. ඒක එකපාරම කෙනෙක්ට තේරෙන්නේ නැහැ නේ. ඊට පස්සේ ඒක තේරුම් ගන්න ඒක සෑහෙන මේ විස්තර කරන්න ඕනේ ඒක. නමුත් අර ඒක විස්තර දන්න කෙනෙකුට ඒක කියපු ගමන් අත්දැක තේරෙන්නේ නේ. ඉතින් අන්න ඒ වගේ අපි කොහොමද මේ භාවනාවත් එක්කම මෙන්න මේ දැනුම හදාගන්නේ? හැබැයි මේ දැනුමට ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ මේක ඉස්සර වෙන්න නොදී මේක කොහොමද හරියට පවත්වන්නේ කියන එක. අපිට භාවනා කරන්න ගියාම මේ හුස්ම බලාගෙන හිටියයි කියලා හුස්මත් එක්කම ඉන්නවා.
නේ ඒක එතකොට විදර්ශනාව. විදර්ශනාව එක යැති අපි කොහොමද මේක ඉවරයක් කරන මට්ටමට යන්නේ? නේ භාවනා කරනවා කරනවා නවත්තනවා. එහෙමනේ අපි කරන්නේ. අපි ටිකක් කරනවා ටිකක් නවත්තනවා. එයි මේක අපිට එදිනදා ජීවිතේට අරන් යන්න තරම් තාම ශක්තියක් නෑ. නේ? අර අපි දෙකම එහෙම කෙනෙක් කිව්වේ. මේක කතා කරගෙන ඉද්දිත් අපිට දැනෙනවා ආස්ති තියෙන දේවල්. නේ? අන්න ඒ මට්ටමට අපිට ඉස්සරහට ගෙනිය ගන්න පුළුවන් නම් ආයි භාවනා කරන්න කියලා පරයන්කයක්වත් සක්මනක්වත් එහෙම ලොකු දායකත්වයක් අවශ්‍ය නැහැ. අපිට කරලා තව මේක මේ වඩවා ගන්න පුළුවන් නම් ඒකට ඇත්තටම අවශ්‍යයි. නමුත් එහෙම ඉස්සරහට ඉස්සරහට මේ භාවනාව ඉස්සරහට ඉස්සරහට යද්දී ඇත්තටම අපිට මේක කෙරෙන දෙයක් බවට පත් වෙනවා කියන්නේ. නේ? අර ලොකු සංසි කියන්නේ මේක ඉබේ කෙරෙන දෙයක් මත්තමට මේකපත් වෙනවා. නේ? ඉතින් අර ඒ මට්ටමට ගන්න අපි කොච්චර පුහුණු කරන්න ඕනද? නේ? එතකොට මේ පුහුණුවට අවශ්‍ය වෙන්නේ මොනවාද? නේ? ඒ පුහුණුවට තියෙන බාධා මොනවාද? නේ? අන්න ඒ ටික බලන්න අපිට කොච්චර කාලයක් අපිට මේක කරන්න වේද කියලා. නේ? ඇත්තටම මට මේ ඇත්තටම මේ මහා ලෝකෝට සාකච්ඡාවක් බණවත් ඇත්තටම අර මුල් කාලේ අවශ්‍යයි. පොඩ්ඩක් අර මේ පොඩ්ඩක් මේක මේ උනන්දුවක් ඇති වෙන්නේ මේ. ඒ උනන්දුවක් ඇති වෙනවත් හැබැයි හරියට භාවනාවට බැස්සට පස්සේ ආයේ උපදෙස් ඕනේ. භාවනා කරලා වැරදිලා හරි ගිහිල්ලා එහෙම තමයි ඉගෙන ගන්න තියෙන්නේ. නැත්තම් මේ කියන දේ අපිට 100%ක් ගන්න බෑ. එහෙම ගන්නත් ඉතින් අපි කොහොමද තව කෙනෙක් ගැන එහෙම කරන්නේ නේ? ආ සද්ධාව තියෙනවා තමයි. නමුත් අපිට ගියා තව ඉස්සරහට යන්න යන්න ඒ සද්ධාව කියන එක අඩු වැඩි වෙනවනේ. නේ? එතකොට අපි තමා ගැන විතරයි විශ්වාසය තියන්නේ. අපි කරන භාවනාව අපිට හරියනකොටස ඒකේදී තනිකරම කර තියන්නේ තමාට. ඉතින් එතකොට කොච්චර මේ තනියම කමටහන් අඩුසහය තනියම කමටහන් සුද්ධ කරගන්න මත්තකටපත් වෙනවා. නේ? එතකොට තමාට පුළුවන් නේද තමාව සුද්ධ කරගන්න. ඒකට හේතු වෙන්නේ අපේ තියෙන අපි යන්නේ කොහෙදද? අපිට මේ භාවනාව ගෙනියන්න ඕනේ කොයි පැත්තෙන්ද? නේ අපිට හම් වෙන බොරු වලවල් මොනවද? ගැන කොච්චර අවබෝධයක් තියෙනවද කියන එක ගැන හිතා ගන්න බෑ. එහෙම නැත්නම් අපේ අර ඒ සම්මා දිට්ඨිය මෝරන විදිහට. එහෙම නැත්නම් මේ හැම දෙයක් ගැනම අර අපි කතා කරන්නේ. නේ මේක සංකතය. නේ මේක ඕලාරිකයි. නේ මේක පරිසම්පන්නයි. නේ ඉතින් මේ දේවල් ගැන යම් කෙනෙක් මේ විදිහට හිතනවා නම් බලන්න ඊට පස්සේ වෙන දේ මොකද්ද කියන්නේ? නේ? හරි. එතකොට මේ සංකාර ගැන එහෙම නැත්නම් මේ තියෙන ඕලාරික ස්වභාවය ගැන මේ තියෙන පරිසම්පන්න ස්වභාවය ගැන අපිට මොන තරම් අත්දැකීමක් තියෙනවද? අර අපි කිව්වේ ඒකනේ. මේක වචනයක් ගානේ මේ වචනය අපි සුතමේ වශයෙන් අරගෙන. අන්න ඒකනේ ප්‍රශ්නේ. අපි සුතමේ වශයෙන් ගත්තාම අපි හිතන් ඉන්නේ මේක ඔක්කොම අපි දන්නවා කියලා. නේ ඊට පස්සේ මේක චින්තාමය වශයෙන් බලන්න ඕන කල්පනා කරලා ඒ කියන්නේ අපි යදෙද්දී අහලා නේ ඔයගොල්ලෝ හැමදාම අහලා තියෙනවා මේක භාවනාමය වශයෙන් භාවිත මනසකින් මේක දකින්න දෙකilla කොහොමද නේ මෙන්න මේ ආකාරයට විහිදලා යන්න ඕන ස්වභාවයක් තියෙනවා මේක නේ එතකොට අපි කතා කළේ මූලපරයය සූත්‍රය නේ ඒ මූලපරයය සූත්‍රය ගත්තට පස්සේ ඒකේ පරයය තමයි ඒකිට කියන්නේ මොකද්ද ඒකිට කියනවා මේ ඒක ඉස්ලාම කොටස් හතරකට කඩනවනේ. මේ දන්නවා මේක අහලා තියෙනවා. ඒකේ පළවෙනි කොටස තමයි අසුරතවත් පුතක් ගැන. නේ? අසුරතවත් පුතක් ගැන කොහොමද ලෝකේ දකින්නේ? නේ සාමාන්‍ය කෙනෙක්. නේ මේ කෙනා කියන්නේ මේ කෙනාට කල්යාණ මිත්‍රව හම්බෙලා නැහැ. නේ? එතකොට ශාසනයක් හම්බෙලා නැහැ. එතකොට මේ ධර්මය හම්බෙලා නැහැ. මේ කෙනාට බුදුන්ව හම්බෙලා නැහැ. ඊට පස්සේ පොඩ්ඩක් අමාරු කාරණාවක් කියන්නේ මේකේ වරහන් ඇතුලේ තියෙනවා අගමාදිගම රහිත. ඒකට තේරෙනවා මොකද ප්‍රශ්නේ කියන්නේ? මේ අසුරුවත් පුතග්ජනය කියන්නේ නේද? මේ ඒක එතකොට කවුද මේ කෙනා? ඒ කෙනාට ලෝකේ පේන්නේ කොහොමද? මේ පඨවි ආපෝ තේජෝ වායෝ නේ? ඒක තියෙනවා. ඊට පස්සේ දිට්ඨ සුතමත විඤ්ඤාත. ඕ වගේ ගත්තාම නිවන. ඉතින් මේ දේවල් මෙයා දකින්නේ කොහොමද? තණ්හා, මාන, දිට්ඨි කියන මෙන්න මේ ප්‍රපංචයන්ගෙන් දකින්න.
මේ ප්‍රපංචයෙන් දැකලා මොකද කරන්නේ මේකෙන්? ඒ කියන්නේ ඒක ස්වභාවිකම මේ මිනිස්සෙක් ගත්තාම මේ සසරේ වඩරලා නැති මිනිස්සෙක් ගත්තාම ඇත්තටම ඒ කෙනාගේ ස්වභාවය මොකද්ද? මේ 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 ඇත්ත ලෝකයක්. මේ මේ ඇත්ත දේවල්. මේ මේතන ගෑනු මේ ගෑනු පිරිමි ඉන්නවා. මේ පාට තියෙනවා, රස තියෙනවා, මේ පහස තියෙනවා. මේ තව තමනා තියෙනවා. මේ මානසික වශයෙන් මේ ඕනතරම් සතුටු කතා, සාමීච්චි කතා මේ කොච්චර දේවල් තියෙනවද? මේ ඒ ඒ දේවල් මත ජීවිතේ කැප කරලා ඉන්න මිනිස්සු කොච්චරනම් ඉන්නවද? අපි අඩු වැඩි වශයෙන් ඒවට සම්බන්ධයි නේ. එතකොට අපි බලන්න ඕනේ අපේ භාවනා ජීවිතේ අපි ඉස්සරහට ඉස්සරහට යද්දී මේ දේවල් කොච්චර අපිට අතහැරෙනවද කියන්නේ. මේ අපි මේ දේවල් දිහා දකින්නේ කොහොමද? මේ එතකොට තමයි අපිට අපේ ඇත්ත මොකද්ද කියන එක හොයාගන්න පුළුවන්. අපි භාවනාව යන්නේ කොයි පැත්තටද? අපිට මේ මේ මිනිස්සුත් එක්ක ගැටීම වැඩි වෙනවද අඩු වෙනවද? නේද? හරිනම් මේ යථාර්ථය දකින්න දකින්න මොකද්ද වෙන්න ඕනේ? හැබැයි මේකට මෙහෙමයි ඉතින් අපිට අර මුලින්ම ගැටීම වැඩි වෙනවා. ඒකනේ ස්වභාවය. අර සිංහල බෙහෙත් ගෙන මේ බොනවා වගේ තමයි නේ. ඉස්සෙල්ලාම මේකේ හරිය තැනට බෙහෙත්පත්තු වැදුන ගම එතන ඉතින් ප්‍රශ්න වැඩි. ඊට පස්සේ තමයි ඒ කියන්නේ සම්පූර්ණ අවධානය එතනට දෙන්නේ අපි. මේ අපි කයක් ගැන වැඩි නේද? වැඩි කතා කරන්න ඕනේ නැහැ ඉතින්. අපි මේ මේ අපි පරයන්කේ ඉඳ ගන්නවානේ. මේ එතන ඉඳගත්තුම දින බලන්නම අමාරු කොච්චරද කියලා. මේ අපි මුල් කාලේ මේ ඒ එතනට අවධානය දෙද්දි නැති අමාරු වැඩි වෙනවා. අර අවුරුදු ගානකට කලින් තිබ්බ අමාරු පස්සේ පස්සේ එනවා. මේ වෙන්න ගන්නවා. අය අර අවධානය සම්පූර්ණයෙන්ම තියද්දි. හැබැයි ඒකත් එක්ක අපේ අපේ තියෙන සීලය හේතුවෙන් අපේ තියෙන මේ මේ සුතමේ ඒවා ඒ දේවල් හේතුවෙන් මේ අපේ තියෙන සමාධිය හේතුවෙන් අපේ තියෙන දැක්ම හේතුවෙන් ප්‍රඥාව හේතුවෙන් මේ මේ දේවල් හේතු කරගෙන මොකද වෙන්නේ? මෙන්න මෙතනින් එහාට අපිට පැනගන්න පුළුවන් තත්ත්වය එනවා. ඉතින් අන්න එතකොට තමයි මෙන්න මෙතන අපි කතා කරන මේ අසුරුතුවත් පුතක් ගැන. මේ ලෝකේ දකින්න විදිහස ඇත්තටම මේ අපිට තත්තු කරලා අහන්න පුළුවන් අපිත් තාම මේ අසුරුතද කියලා. නේ? ඉතින් අවිවාදයක් ඒක නෑ ඉතින් ඇත්තටම. ඒ කියන්නේ ඒකේ තියෙන භයානකම, ඒ කියන්නේ භයානකම නෙමෙයි. ඒක ඇත්තටම තියෙන ලොකු සංසිද්ධියක් කියන්නේ අපි දන්නේ නෑ. නිවන් දැකලා තියෙන හැබැයි දන්නේ නෑ. මේ ඒ කියන්නේ ඇත්තටම ඒ සක්කාය දිට්ඨිය කියන එක සක්කාය දිට්ඨිය කියන්නේ මේ ඒ කියන්නේ ඇත්තම දැන් ඊට පස්සේ දැන් හරි දැන් ඔය කියන මට්ටම තාම ඔය අසුදවත් පුතක් කියන්නේ හරි. ඒතකොට ඔය අසුදවත් පුතක් දැන් ඊළඟට විස්තර කරනවා මේ සේක පුද්ගලයා ගැන. මේ ඒතකොට සේක පුද්ගලයාට මොනවාද අඩු? මේ අන්න සේක පුද්ගලයා රේ දැන් අපි කිව්වා මේ මේ අසේක එහෙම නැත්නම් මේ මේ අසුරතවත් පුදඥය අසුරය පුදඥය තණ්හා මාන දික්ටි කියන මේ දේවල් වලින් තමයි මේ කියන කණ්ණාඩි වලින් තමයි ලෝකය දකින්නේ. හරිද? හැබැයි දැන් සේක නමට එද්දි එයාට මොකක්ද නැති වෙන්නේ? නේ අන්න මේ දික්ටිය කියන එක නැති වෙන්නේ. ඒ කියන්නේ මොනවද? තියෙන අපිට දික්ටි මම ඇත කියන දික්ටිනේ අපිට අපි කතා කරමු භාවනාවේ අපිට හම්බෙන දික්ටි ටිකනේ. මමෙක් ඉන්නවා කියන එක දැන් ඇත්තටම දැන් අපිට විශ්වාසයිනේ. ඇත්තටම නම් නැති වෙන්න ඕනේ. හැබැයි මොකද ප්‍රශ්නේ? තාමත් ඉන්නා වගේ පේනවනේ. නේ? ඉතින් ඒ වගේ නම් ඉතින් ගැඹුරු හදෑරීමක් තියෙනවා. අපි නිකන් උඩින් පල්ලෙන් එහෙම මෙහෙම ගහලා දැම්මම ඒ ගැන ගැඹුරු හදෑරීමක් ඇත්තටම අවශ්‍යයි. නේ? මේ දිට්ඨිය ගැන මේ අපිට හදෙන දේවල් නේ. එතකොට දික්තිය නැහැ. එතකොට අපිට මොකක්ද ඒකෙන් දැනෙන්නේ? නේ? එතකොට දික්තිය නැති එකයි ඊළඟට අපි කතා කරොත් අසේක. ඒ කියන්නේ රහතන් වහන්සේගේ. නේ? ඒ එතන තියෙන ස්වභාවය. නේ? එතකොට තණ්හා මාන ඒ මොකක්වත් නැති වෙන තත්ත්වය. සහ අර දික්තිය විතරක් නැති වෙන මට්ටම. ඒක හිතා ගන්න බෑ. ඒක ඒ අපිට කොහොමද ඒ ස්වභාවය දකින්නේ කියන එක නේ. ඇත්තම ලොකු සංසේ ඔය සම්බන්ධව යම් දැනුමකට ඔබ කියලා අපිට කියනවා අපි කරන් යන වැඩේ එක දිගට කරන් යන්න නේ. ඒකෙන් තමයි ඇත්තම ගොඩාක් ප්‍රශ්න විසඳෙන්නේ. පැහැදිලිද?
ගොඩාක් ප්‍රශ්න විසඳෙන්න අපි එක දිගට එක එක දේවල් තියෙනවා. අපිට දැනුමක් වැටෙනවා. දැනුම වැටිලා දැනුම විසඳෙන්නේ කොහොමද? අපි කරන භාවනාවෙන් තමයි. මේ නැත්තම් ඕවට අර්ථ විවරණ හොයන්න පොත් අනම්මනම් ගියොත් ඒ පැත්තට ගියොත් ඒ පැත්ත කරන්නත් බෑ. ඉතින් මේක කොහොමද සමසේ මේ ගොඩනගන්නේ කියන එක ලේසි නෑ. මේ යම්මටම භාවනා කර කර ගියපු ගමන් ඊට පස්සේ යන හැටර මම මොකුත් දන්නේ නෑ. දැන් ඉතින් පොත් කියවන්න ඕනේ. නේ? ඊට පස්සේ භාවනාව මොකද වෙන්නේ? භාවනා කරන්නේ නැහැ පොත් කියවගෙන ඉන්නවා. නේ? ඉතින් අන්න ඒක තමයි අපි බලන්න ඕනේ. මේ මේවා අපි අහගන්නත් ඕනේ. පොඩ අපි බලන්නත් ඕනේ. මේ මට ලෝකය ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ? ලෝකයේත් එක්ක තියෙන ඇලීම ගැටීම කොහොමද? මනාව අමනාව කොහොමද? නේ? මේ තියෙන සංකත ස්වභාවයත් එක්ක නේ? මේ වලින් කොහොමද අපි ඉස්සරහට ගමන් කරන්නේ? නේ? අර අපිට කියනවනේ මේ මේවා සම්බන්ධව නිතර මතක් කරන්න කියලා. නේ? මේ අර කියන්නේ සබ්බේහි මේ පීහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ කි. මේව හැමදාම මතක් කරන්න කියන්නේ. නේ? මොකද අපි අර මේ අර භාවනාවක් කරන් ගියාට භාවනාවක් එක දිගට කරන් ගියාට අපිට මේ මොකද්ද? ඒ කියන්නේ තව ඕනේ භාවනාවට උපකාර කරන දේවල්. නේද? එතකොට අපි බලන්න ඕනේ කොහොමද මේක ඉස්සරහට අරන් යන්නේ. මේ කොහොමද එන බාධා? නේ? එතකොට මේ කියන ස්වභාවය නේ? ඇත්තටම මේ සක්කාය දිට්ඨිය කියන එක නේ? එහෙම නැත්නම් මේ දිට්ඨිය නැතිවීමේදී අපිට මොන වගේ එකක්ද දැනෙන්නේ? නේ? ඊට පස්සේ කියනවා ඒ දිට්ඨිය නැති නමුත් අපිට සංහමාන කියන ස්වභාවය තියෙනවා. නේ? අපි කොහොමද කියන්නේ ඒ අන්න ඒක තමයි අපේ තියෙන දැක්ම. නේ? ඒ අපේ කියන දැක්ම ඒ භාවනාවේදී මේ යොදා ගන්න විදිහ. එහෙම නැත්නම් මේක කොහොමද මේ භාවනාවක් පස්සට ගෙනියන්නේ කියන එක. ඒක ඇත්තටම හිතාගන්න බෑ. නේ? අපි දැන් ආනාපාන සතියක් කර ඉන්නවා. නේ? අපි මේ ආනාපාන සතියේ අර කාලෙත් එක්ක මොකද වෙන්නේ? කාලෙත් එක්ක ඒකට හිර වෙනවා නේ. එහෙම නැත්නම් එකම දේ සිද්ධ වෙනවා. කිසියම් වෙනසක් නැති වෙනවා. කාලෙකට තියෙන්නේ නේ. ඒ කාලෙකට ඒ සිද්ධ වෙන්නේ මොකක් නිසාද? නේ? ඒ අර අපිට තියෙන මේ අපි බර දාන්න එකම පැත්තකට. අර ගොඩාක් දෙනෙක් එක්කෝ පරයන්කේ විතරයි. සක්මනක් කරන්නේ නැහැ. නේ? ඇතම් කෙනෙක් සක්මනක් විතරයි. පරයන්කේ කරන්නේ නැහැ. නේ? ඔය පොතක් අතින් මත අල්ලන්නේ. බණක් අහන්නේත් නැහැ. නේ? ඒ කියන්නේ ඒවල ඇත්තරම තියෙනවා ඒකේ. අපි දැන් එක පැත්තකින් කියනවා මේ බණ අහන්න එපා කියලා. නේ? තව පැත්තකින් කියනවා අහන්න කියලා. ඒක තමයි කියන්නේ. ඒ අපි අපේ අර මං කිව්වේ. ඒ අපේ ඒ කොහොමද මේ මීටරේට අහු වෙන්නේ? දැන් මොකක්වත් ඒ කියන්නේ ඇත්තටම අර බණ අහන්න නැතුව මොකක්වත් අහන්න නැතුව ඉතින් ඒක තමයි හිත ඉමීටිමේට මොකද වෙන්නේ? ඉමීටිමේට වැඩනවා. හැබැයි හිත හොඳට උඩ නැගලා යද්දී ආයෙමත් මේකට කරදර කරොත් මොකද වෙන්නේ? අන්න ඒක තමයි. එතකොට තමා කල්පනා කරන්න ඕනේ මේ හිත යන්නේ කොයි අතටද කියලා. ඉමීටිමේට අලස වේගෙන නින්දට ගිහිල්ලා වැටිලා යනවා. අන්න එතකොට අපි මනසට ටිකක් බර කරුණු ටිකක් දාලා කරුණු ටිකක් කාරලා මේක පොඩ්ඩක් නැග්ගලා ගන්න ඕනේ. පැහැදිලිද? ඉතින් ඒ වගේ මේ භාවනාව ඉස්සරහට අරන් යනවා කියන එක මේ අපිට තියෙන මේ ලෝකය නේ. එහෙම නැත්නම් අපිට තව පරයයකින් විස්තර කරන්න පුළුවන් නේ. ඉතින් අපිට මනස කියන එක ඊළඟට ඊතුරු පරයය තමයි අපිට කියන්න පුළුවන් මේ අපිට දුක කොහොමද අපිට දැනෙන්නේ නේ. අපි ඉස්සෙල්ලත් කිව්වේ අපේ අවතාර සාකච්ඡාවේදී අපිට කොහොමද මේ දුක තියෙනවා තමයි. හැබැයි ඒ දුක මගේ නෙමෙයි. බැලුවේ දුක තියෙනවා තමයි. හැබැයි ඒක නිකන් මේ එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මාරම අර කිව්වේ අර
අපිට තනියම විසඳගන්න ඕන එකක් තමයි භාවනාවේ මොන ප්‍රශ්න තිබුණත් හැබැයි භාවනාවට ප්‍රශ්නයක් නැහැ. මේ කරන් යන භාවනාව නවත්තන්න තරම් නේද නැගිටින්න තරම් එහෙම ප්‍රශ්නයක් නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ භාවනාව. මේ භාවනාවට ප්‍රශ්නයක් එනවා නම් වෙන්නේ මොකක් හරි එක්ක භාවනාවෙන් නැගිටින්න වෙනවා නේද කරන් යන එකට ප්‍රශ්න එනවා නම් අන්න ප්‍රශ්න. නමුත් භාවනාව කොහොම හරි කාගෙන භාවනාව කරගෙන යනවා නම් අපිට එන්නේ එහෙම ප්‍රශ්න නෙමෙයි නේ. එතකොට අපි අන්න ඒක තමයි අපිට තියෙන අත්දැකීම. අපිට යම් දුකක් දැනෙද්දී අපිට මොන ආකාරයෙන් දැනෙන්නේ නේ. එතකොට ඒක අපිට මොන ආකාරයෙන්ද ඒක අපිට ගන්නෙ නේ. අපිට යම් දුකක් දැනනහම අපි ඒකට මොකද්ද කරන ප්‍රතිචාරය? දැන් අපි කියමුකෝ දැන් භාවනා කර කර ඉන්නවා නේ. එක්කෝ සිතුවිලි ගොඩාක් එනවා. අපිට හිතන්න බැරිද අපි කලින් කතා කරා වගේම මේ මොකද්ද මේ කාටද මේක දැනෙන්නේ නේ? කාටද මේ දැනෙන්නේ? මේ කාවද මේ එහෙට මෙහෙට යවන්නේ නේ? එතෙන්ට අපිට ගන්න පුළුවන් නේද උත්සාහයක් දීලා? ඒ කියන්නේ අපිට අර එක දෙකට භාවනා කරගෙන එද්දී එකම තැන කව අපිට තියෙනවානේ. ඒ කියන්නේ හැමදේම දැන් එතෙන්ට ගොඩ වෙලා තියෙන මෙතනින් යන්නම බෑ. තාප්පයක් ගහලා වගේ තියෙන. මේ එක කාලයකට අපිට භාවනා කරගෙන ගියාම එතනින් යන්නම බැරි තැන් තියෙන. නේ? එතකොට එතනට සම්පූර්ණ අවධානය යොමු කරාම, ඒ කියන්නේ කරලා සම්පූර්ණ අවධානය මේ යොමුනහම අන්න යම් වෙලාවකදී අන්න එතනින් පහින්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ ඇත්තටම මේ භාවනාව ගත්තාම පුදුම විදිහට කිරීමක් එක්ක තමයි මේ භාවනා ලෝකය පැටලිලා තියෙන්නේ. මේ ඒත් එක්ක අපිට වැඩෙන වලවල් තියෙනවා, අපිට එන බාධා තියෙනවා නේ. අපි හැමතිස්සෙම කතා කරන්නේ ඊළඟට අපිට ඊළඟට අපිට තියෙන්න පුළුවන් මේ මේව සම්බන්ධව දකින්න කෝණය නේ. අපි දැන් කිව්වොත් එහෙම සංගතය නේ. දැන් සංගතය ගැන අපිට කොහොමද ඒකේ තියෙන අත්දැකීම් කතා කරොත් සංගතය ගැන මොකද්ද කියන්න තියෙන්නේ? කාටද ඒ ගැන වචනයක් දෙකක් කතා කරන්න පුළුවන් නේ? දැන් සංගතය ගැන අපි දැන් කතා කරන සූත්‍රෙනේ නේ. අන්න ඒ ගැන වචන ටිකක් කතා කරන්න පුළුවන් එකක් අපිට තියෙන්න ඕනේ මේ භාවනාවත් එක්කම. ඊළඟට ඕලාරිකය කියන්නේ මොකක්ද? ඒක නම් කියන්න පුළුවන් නේ. මොකක්ද ඕලාරිකය කියන්නේ? ඈ? ඈ? හරි දුක්ඛ කියන්නේ මොකක්ද කියලා මම ඕලාරිකයද? එතකොට ඒ ඕලාරිකෝ අඩු වෙනවා කියන්නේ මොකද්ද? හරි ඒකත් එකක් අරගෙන. දැන් සංගතය කියන්නේ? ඈ? ඊට වඩා වෙන එකක් ඉන්නේ නැද්ද ඔය? මොකක්ද සකස් වෙලා තියෙන්නේ? මොකක්ද අපිට සකස් වෙලා පේන්නේ? නෑ මේ සකස් වෙලා තියෙන ලෝකය කොහොමද සකස් වෙලා තියෙන්නේ? සකස් වෙලා තියෙන්නේ මේ 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 ඒ කියන්නේ මේ පේන දේවල් නේද? මේ පේන දේවල් මේ ඇත්තද පේන්නේ? ආන්න එක තමයි. එතකොට අපිට ඒ කියන්නේ අපි මේ මෙහෙම කියමු. දැන් කෙනෙකුට යම් දෙයක් ලස්සනයි තව කෙනෙකුට අන්න ඒකනේ මේකේ තියෙන ප්‍රශ්නේ. නේ? මේ සකස් වීම කොච්චර සංකීර්ණද? නේ? මේ සකස් කරලා දෙන්නේ කොහොමද? ගාන්ටම සසරේ ඊළඟට මෙත්තියට අම්මේ අමුණලා දෙන්න. ඈ මම කොහමද? ආයෙත් කොහමද? අනේ ඒ වෙන ගැඹුරේ
ගැඹුරින් හොයන්න ඕනේ. නේ? ඒ ගැඹුරින් කතා කරන්නේ පරයන්කයක් ඇතුලේ අපි කොහොමද සංකතය දකින්නේ? ඊට පස්සේ කතා කරමු මොකද කියන්නේ? අරයන්කයක් ඇතුලේ මොනවාද සංකත දේවල්? අන්න ඕක තමයි දැනෙන්නේ. ඉතින් ඕවට ගහන්න කොහෙවත් නැහැ. කොහොමද පරයන්කයක් ඇතුලේ ඕලාරික අත්තේ දකින්නේ? ඕලාරික නැති තැන් මොනවාද? අසංකත පොඩි පොඩි දැන් තිය නැති නේ අපි දන්නවා මොනවාද ඒක කොහොමද අපි හොයාගන්නේ ඈ එනයි බඩගින්න නේ. එතකොට මොකද ඒක එහෙම නම් මොකද්ද කරන්න ඕනේ අපි? ඒක අනිත්‍යය ඔව් ඕකනේ සාමාන්‍ය ක්‍රමය. දැන් අපි භාවනා අපි කියලා තියෙන කොහොමද? අන්න ඕක තමයි කියන්නේ. දැන් ඕක තමයි සාමාන්‍ය කතන්දර. දැන් කොහොමද ලොකු සංසය ඕවා කිව්වොත් එන්න කද්ද කියන්නේ? ළඟ තියෙන එකෙන් ගහනවා හිතවල. ඒ ඔහොම කියලා නෑ. ඒක දිහා බලන්න ඉන්න. එතකොට මොකද වෙන්නේ? අන්න ඔච්චරයි තියෙන්නේ. නේ? හරියට මොනවාද ඇති වෙන්නේ? ඇති වෙන සියලුම දේවල්. ඇති වෙන සියලුම දේවල් කරේ. මොකද කරන්නේ? අන්න හරියට හැබැයි ඒක බලාගෙන ඉන්නවා කියන එක ඉතින් ඒක තව වැඩ ගොඩක් තියෙනවා නේ. ඒක බලන් ඉන්න තව තියෙනවා ප්‍රශ්න. ඇත්තටම මම ඕකට කරපු එකක් තමයි අර විදිහට සක්මන වැඩි කරනවා. සක්මන වැඩි කරනවා. දැන් මේක දැන් ඉන්න බලාගෙන ගිහිල්ලා සම්පූර්ණයෙන්ම මේකේ මේ ලයිට් ඔක්කොම ගහලා යනවා එකම එකපාර. ඊට පස්සේ මේක නැගිට්ටන්නේ කොහොමද? අර කිව්වේ ඊළඟට වැඩන තියෙන මිද්දේට අර කියන්නේ ලබසාන්තේනේ. ඒ හැමෝටම තියෙන අර කාම සංඥාව, ව්‍යාපාද, මේ ඕලාරික දේවල් නැති වුණාට පස්සේ. ඒ මේව දිහා බලාගෙන ඉන්න මේක නටනට ඉන්නවා. එතකොට අපිටත් පණක් තියෙනවා. ඊට පස්සේ ඩක් ගාලා වැටෙන්න ගන්නවා. නේ? ආයෙක තමයි කියන්නේ. එතකොට අපි කොහොමද? එතකොට අපි කොහොමද මේක පවත්වන්නේ? ඊට පස්සේ භාවනා කරගන්න බව එපා වෙනවා නේ? ආන්නේ නැහැ. ඉතින් ඒක තමයි මේක අතරින් කොහොමද කඩාගෙන යන්නේ? ඔව්, ඒක තමයි කියන්නේ. දැන් වේදනාවක් තියෙනවනම් අපිට ප්‍රාණවත් ගතියක් තියෙනවනේ. වේදනාවක් තියෙනවනේ කියලා සත්‍ය තියෙනවා. ඇඟේ දර්ථයක් තියෙනවා කියලා ඒක හරි වටිනවා. දැන් අපි මාත් වෙන විතරම මම කියන්නේ මේ ගැන කතා කරලා ඇති. ධර්මයක් නැති වුණාම, සිතුවිලි නැති වුණාම, ආනාපාන සතිය නැති වුණාම යෝගීයට වෙන දේ හිතා ගන්න බෑ. ඇයි මෙයා දන්නේ එක රේඛීය මාර්ගයක් විතරනේ. අන්න ඒකයි මේකේ තියෙන ප්‍රශ්නේ. මෙයා රේඛීය නැතුව මෙයාට ඕන ගහව අර කියන්නේ ගහේ උඩට යන්නත් පුළුවන්, උඩේ ඉඳලා බහින්නත් පුළුවන්. ඔය ඉස්සර ලොකු නාම කියන්නේ. ඊමාසේ ඒ අත දිගේ යන්නත් පුළුවන්. බලන්න මේවල තියෙන වටිනාකම. එතකොට මේ කෙනාට අර ඒක මම ඇත්තටම අර මම කියලා දෙනවානේ. ඒ විමුක්ත ආයතන. මේ භාවනා ආයතනක් නේ. ඔබේ භාවනාවට තමයි 180ක්. නේ? අරවට කියන්නේ භාවනා කියලාම තමයි. නමුත් ඒකේ තියෙනවා අපිට වෙන වෙන දේවල් ඉඳගෙන ඉන්නවා වගේ. මේ සක්මනක් හරි. ওই දෙකම එපා වෙනවා. නේ? ඊට පස්සේ බණක් අහන්න. ඕවත් ඔක්කොම එපා වෙනවා තමයි. නේ? නමුත් අපි දැනගන්න ඕන මේවත් කියන්නේ විමුක්ත ආයතන. නේ? ඊට පස්සේ මම කියවන්නේ සතිපට්ඨාන සූත්‍රය කියවන්නේ. නේ? ඒක හොඳයි. ඒකේ අපිට දැනුමක් හම්බ වෙනවා. අපිට කතා කරන දේවල් වල අස්සේ ගොඩක් විස්තර තියෙනවා ඇතුලේ. නේ? එතකොට බණ ඇසීම. ඊට පස්සේ අපි නම් ඒක අත්තරම ගොඩක් අනුමත කරන්න යන්නේ නැහැ. බණ කියන එක. ඔකිනම් දා ඔය ධර්ම සාකච්ඡා කියලා ඔය දෙන්න මුල්ලට වෙලා කරන්නේ. නේ? ඒව ඇත්තටම තහනම් කළ දෙන්නේ නේ.
ඒ කියන්නේ යම් කාලයක් ගියාට පස්සේ ඕක එනවා වළක්වන්න බෑ. මේ කියවන ගතිය ඉතින් අර ධර්මයේ ටික ටික තේරෙන්න ගන්නවා. හරිද? මේ තේරෙන ගත්තම පස්සේ ඔබ කියා ගන්න නැත්තේ වැඩක. අපි ගාව තියෙන වැඩක් නෑනේ. දැන් වැඩිකක් එහෙම. ඉතින් ආවරණයක් කියන එක යා සාක්ෂි දා ගන්නවා නෙවෙයි. ඔබ කරේ දා ගන්නවා. හරිද? ඉතින් අන්න ඒ වගේ අපිත් ඕක නිකන් ගාලා දානවා ඉස්සරහට. නේ? ඉතින් ඕක ඔන්න ඔය වගේ ප්‍රශ්න ඉතින් ඉස්සරහට හම්බෙනවා භාවනා කරොත්. ඉතින් දැන් ඇත්තටම ගෙදරදී පැය දෙකක්වත් භාවනා කරනවද? දව මේ දව අපි ඉස්සර කතා කරානේ. දැන් කවුද පැය දෙක තුන පැය තුනක් විතර දවසකට භාවනා කරන්නේ කවුද? පැය දෙක. ශ්‍රද්ධ? නෑනේ. පැයකට වැඩි කාලයක්. මෙහෙම ඒකෙදි අර තව වැඩකට කාරණාවක් තියෙනවා. ඇත්තටම ලොක් ගොඩාක් කලබලයක් නැත්තම් ඇත්තටම මුළු දවසම භාවනා කරා වගේම තමයි. නේද? ලොකු කලබලයි කතන්දරයි ගොඩක් තිබුණු දවසට ඒ ගහන කරයක් හැරිම අමාරු එකක්. නේද? ඔය වෙලාවෙත් පැයක් ඉරෙන්න කියලා තමයි මේ වෙලාව හිතාගෙන ඉන්නේ. එතකොට තියෙන තවත් වැඩගත් කාරණාවක් තමයි අපි මෙතන කතා කරන්නේ. ඔය බැරිම දවසකට විනාඩි 10ක් ඉන්නවා. ඔව් 10ක් ඇති කියලා ඉඳගන්නම. පැයක් ඉතින්. ඒ වගේ මාරු චූටි චූටි වැඩ දෙනවා මේක. කාලයක් ගියාට පස්සේ මන්නම් එහෙමම තමයි විනාඩි 10යි ඇයි? ඇයි අර ඒ වීරය මේ ඔක්කොම කඩාකප්පල් වෙලා යනවා. බෑ. ඒ කාලයක් තිබුණා මේ භාවනා කරගෙන ගිහිල්ලා භාවනා කරනක මේ නැතුව බෑනේ. අපිට වෙන්නේ ඕකනේ. නැතුව බැරි වෙනවා. ඊට පස්සේ කාලයක් තියෙනවා බෑ අමාරුයි. හැබැයි කොහොමවත් බලෙන් හරි කරනවා. ඊට පස්සේ ඕකත් බෑ. නේ? ඉතින් අන්න ඒක ඉතින් මේක ඉස්සරහට යන්න අපිට කතා කරන්න දේවල් ගොඩාක් තියෙනවා. නේ? ඇත්තටම මේ දැන් ඉතින් පොඩ්ඩක් කතා කරන්න ගන්න ඕනේ අපිත් එක්ක. මේ කියන්නේ දැනුමක් තියෙන්න ඕනේ, අත්දැකීමක් තියෙන්න ඕනේ. අපි මොන හරි අහපු ගම ඩග්ගාල කියන්න පුළුවන් කියන්නේ. නේ? අර මම ඉස්සෙල්ලා කතා කරගෙන ඕන ධර්ම කරුණක් ගැන කියද්දි නේ දැන් ටිකක් හොඳයි මේ කට්ටිය. අර පැත්තට ගිහම random දෙයක් නෑ. ඇත්තටම භාවනා කරන කෙනෙක් අවස් තුන නේවාසිකව. අත ওই ඒ ගන්න දැනුම ওই අවුරුදු ලක්ෂ ගාණක් එක දවසක් ගියත් ගන්න බෑ. ඒක එක මිනිස්සෙක් නේ. අර මං කිව්වේ එක මිනිස්සෙක් නේ එතන. මං අත උසන්නේ කිව්ව දවසකට පැයක්. දවසකට පැයක් එක දිගට හැමදාම කරන කෙනෙක්. දෙන්නෙක් ඇතෙස්ස. 1000කින් දෙන්නෙක් ඇතෙස්ස. ඉතින් ඇත්ත නේද මේ සුගති යන්නේ දෙන්නෙක් ඉතින් 1000කින් දෙන්නෙක් තුන් දෙනෙක් තමයි. වැඩි යන්නේ. මේක එක දිගට කරනවා කියන්නේ. දෙන්නවද? ඒ කියන්නේ ඒකෙදි අපිට ඊට පස්සේ මේක කරලා අමාරුවේ මේ ට්‍රැක් එකට දාගත්තට පස්සේ හිතාගන්න බෑ. ඒක ඊට පස්සේ ඉබේම කෙරෙනවා. කරන්නම ඕනේ. ඉතින් ඒකට තමයි කියන්නේ මොකද්ද? ඉතින් ඒ වගේ තව කොටස් ටිකක් තියෙනවා. ඒකේ ප්‍රධානම කොටස ඒක. ඒකට කියනවා අපි මාර්ගස්ථය කියලා. නේ? ඉතින් අපි මොකක් හරි අඩියක් ඉස්සරහට තියන්න ගන්න මේ ජීවිතේ නේද? ඉතින් ඒවා ඇත්තටම පේනවා මේ මාර්ගස්ථ ගති. නේ? වැඩක් දුන්නාම සංවිධානය කතා කරලා වැඩක් නෑ. නේ? ඔක්කොම අකාරු වෙනවා හොඳ වැඩේ. නේ? ඒවා කියන්න ඕනේ. මේ ඔවා කියන්නේ බනට සූත්‍රය කියලා යනවා. මම ඔක්කොම පිස්ස කෙරෙන්නේ ඊට පස්සේ. ඒක තමයි කවුරු හරි කරතරම් කරන්න ඕනේ මේක. මේක අපේ විතරක් දෙයක් නෙමෙයි මේ ලෝක සාහසයක දෙයක් නෙමෙයි මේක. මේක අපේ දෙයක්. අපි යම් ඇත්තරම අපිත් ඒ කාලේ ලෝක සාහසයේ ඉස්සරහ කියලා මම කියලා ඇති. උබලා ගන්නවා වගේම ගෙවන්න ඕනේ. උබලට ණය දෙනවා. උබලා ගෙවන්න ඕනේ. ඒ ගෙවන්න නම් ඇත්තරම අපි දෙයක් උපයා ගන්න බෑ. අපි දශමයක් හරි තියෙන මිනිස්සේ. නේ? මේ 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 කරන්නේ බයින් එක මේ බණෙන් බයින් එක කරන්න හොඳටම අහගන්න. ඒ කියන්නේ මිනිස්සෙක් ගාව දෙයක් නැහැ. ඒකනේ තව මේ තව මිනිස්සෙක්ට දෙන්න ඇත්තේ. දෙන්න දෙයක් අපි ගාව නැති නිසානේ. පැහැදිලිද? ඒක හොඳට තේරුම් ගන්න. මේ කරන්නේ බයින්.
හරිද? අන්න ඒකයි කියන්නේ. එතකොට ඒ ඒ දේවල් වලින් අපේ ගමනට මාර විදිහට උපකාරයි. දැන් මොන හරි පින්කමක් කරන්නේ නේ? ඒ ගෙදරදී මල අපහනා පුදේවන කරනවනේ ගොඩක් දුරට. නේ? අපි මොකක් හරි වෙන මොකක් හරි මේ 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 වෙන මීටරයක් අරගෙන බලනවනේ එකම විදිහට. එකම විදිහට මෙයන්නේ. දෙයක් නැගිනවා, කනවා, බනවා, භාවනා කරනවා, නිදාගන්න. ආයෙ නැගිනවා, නැගිනවා, ඕවට වඩා. නේ? ඒ වගේ ඒ ඒකාකාරී ජීවිතේ කැඩෙන්නේ නේ දැන් මේ කරන වැඩේ කොච්චර වැදගත්ද බලන්න නේ ඉතින් ඒ වගේම මේ පුංචි පුංචි දේවල් වලටත් බලන්නකෝ දාලා නේ මොලේ නිකන් කරකුංජන් වෙනවා ඒ කරන භාවනාව කරගන්නත් බැරි වෙනවා සමාජීයක හැබැයි කාලෙත් එක්ක ඒකත් කරන්න පුළුවන් මේකත් කරන්න පුළුවන් ඒකනේ දැන් අපිට කරන්න පුළුවන් මොකක්වත් කරන්න දෙන්නේ නැහැ නේ ඉතින් ඒකෙන් එන මාර විදිහට ඒ කියන්නේ ඒකෙන් හැබෙන එක තමයි අපිට මේක පවත් ගන්න පුළුවන්. මේකේ ලාභේ තමයි මේක පවත් ගන්න පුළුවන්. ඔය හිත වැටෙන්න දෙන්නේ නැතුව රස තියනවා තමයි. මේ හිත වැටෙන්න දෙන්නේ නැතුව පවත් ගන්න නම් කොහොම හරි මේකත් එක්ක එල්ලිලා ඉන්න ඕනේ. අපිට ටීම් එකක් ඉන්න ඕනේ. මේ ටීම් එකක් නැතුව මෙතන දැන් ඔය ටිකක් නැතුව හිටියම මොකද වෙන්නේ? මේ මාමයි මාමයි ඉන්නවද? අපි දෙන්නා කයක් ගහගෙන ඉන්නවද? මේ එහෙම නෙමෙයි මේකට ඇත්තටම ඔලු ඕන නෑ කියලා අපිට කියන්න පුළුවන්. නමුත් ඉතින් එහෙම නැතුව බෑ. මේ ඉතින් ඒ සම්බන්ධව දැන් මම කියාගෙන ඉන්නේ මොකද්ද? මේ මාර්ගස්ත කෙනෙක්ගේ තියෙන ලක්ෂණ. නේ අපි ඒවට අන්න මං කිව්වේ ඒකයි. මේක කොහොමද හැම පැත්තෙම දකින්න ඕනේ. නේ අර කිය ලොකු ආලෝ මේ ලොකු සංකේත අපි කොච්චර බාහනා කළා මෙරවරහන් නෑ මට කිසිම වැඩ කරන්නේ නෑ කියලා. නේ ඒ වගේ හැම පැත්තෙම තේන්න ඕනේ. මිනිස්සේ මේ හැදෙන ගහර කියන්නේ අන්න හරි. හැම පැත්තෙම පේනවා මේ 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 මිනිස්යාගේ හැසිරීම. ඒ කොහොමද මේ කරන්න කියන්නේ? නේ? ඒ නායකයෙක් වුණාම කොහොමද කරන්නේ? හැමෝටම ඔළුව පාත් කරගෙන ඉන්නවා. හැමෝම උපදෙස් දෙනවා මම ඔළුව පාත් කරගෙන එහෙමයි කිය කියන්නේ. ඒක තමයි වැඩේ. ඒ කියන්නේ අර ඒ ඒක ගතිය තමයි මට තේරෙනවා ඔය මේ ටික ඔය සිවුරු වැඩ අම්මනම් කරද්දී මේක මාරයි ඒක. ඒ අපි කොච්චර අපි අහිංසක වෙන්න ඕනද කියන්නේ? මම නිකන් පොඩි ළමෙක් වගේ අධිපතිත් එකෙක් වගේ මං ඉන්නේ. ආ එහෙමද? එහෙමද ස්වාමීන් වහන්සේ? එහෙමද? ආ එහෙම තමයි හොඳ. හරිසෝ. ඕ. ඒක මාරයි ඒ අර පරිණත භාවයත් එක්ක ඇති වෙන දේවල් තමා උලුප්පල දකින්න නෙමෙයි දෙන්නේ. ආව හරි මොකෙක් හරි එක එක ඉස්සරහින් තියාගෙන යන ගතියක් තියෙනවා. ඉතින් ඒව තමයි අර හැදෙන පැති. නේ? ඒ ඒව නැතුව ඒකනේ හරියන්නේ නැත්නම් බලන්න. නේ? ඒ වගේ ඒ කියන්නේ මේ මේ ඒ පැත්තකටවත් තියෙනවා අපි. පැහැදිලිද? ඔය ඔක්කොම එකතු වුණාම මාර්ම එකක් අපිට එනවා. මොකද අපේ ගමනනේ වැදගත් වෙන්නේ. අපිට වෙන මොකක්වත් නෙමෙයි. හැබැයි යමක් ඒ ගමනට උපකාර නම් ඒක හොඳින් හොන හරි කරන්නම ඕන. නේ? ඉතින් අපි කතා කරා සූත්‍ර කිහිපයක්. ඇත්තටම එක සූත්‍රයකින් ඇත්තටම මදි මට නම් කතා කරනවා කියන්නේ මහා ලොකු දේවල් නෑ නේද? අපිට ওই සූත්‍රයෙන් කොහොමද භාවනාවකට ගන්නෙ? නේ? ඉතින් මේ සූත්‍ර දැන් අපි පොඩ්ඩක් මතු කරලා පොඩ්ඩක් මලකට කඩලා දුන්නට පස්සේ තමා බලන්න ගෙදර කියලා ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ගහන්න. ගහලා බලන්න. මොන හරි දේවල් තියෙනවනම් ලියා ගන්න. ඔය බලහන්ලා ඔය සූත්‍රයක් කියවලා බැරි දෙකක් ලියාගත්ත එකෙක් ඉන්නවද කියලා මෙතන? ඈ? ආ එහෙනම් මම බාන්න කියන්න බා. ඈ? ඔය පොත. ගන්න පොත. අන්න ඒ වගේ තියාගන්න. අන්තිම දවසකට යන්න දෙන්නේ නැතුව තාවර තියාගෙන අහන්න ප්‍රශ්න ස්වාමීනාද මේක මෙහෙමයි භාවනාවට කොහොමද ගන්නෙ ප්‍රශ්නයක් නැහැ අපිට දැනුමට හරි ඒක මාරයි ඇත්තට මම කරපු මේක තමයි මම කියලා ඇද්දේ මම භාවනා කරලා කරලා කොහොම හරි ආයෙත් විතර වගේ ඉඳ ගන්නවා නිවනේ නෙමෙයි පොත තියාගෙන එනිම රෑ එතනින් නැගිටින්නේ රෑ 10ට 11ට විතර ආයෙත් විතර ඉඳගෙන ඔගේ ඉන්නකෝ
එහෙම කියන්නේ. මේ ඒ කියන්නේ අපි අර අලුත් දෙයක් ඉගෙන ගන්න ඕන. ඒ කියන්නේ මනසේ අනිත් එක තමයි ওই නිවනේ නිවීම පොත වගේ දේවල් අනිවාර්යයෙන්ම කියවන්න ඕන භාවනාකාරය. ඇයි මෙලෝ යකෙක්ට තේරෙන්නේ නැහැ. ඒ වගේ ගැඹුරු දේවල් මෙයාට වැඩි කරද්දී අපිට පුදුමාකාර මේ පුදුමාකාර ගැඹුරක් අපේ මේ මේ ජීවිතේට හම්බෙනවා. අනිත් ඒ කියන එක ටක් 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 ගාලා තේරෙනවා. ඊට පස්සේ ඇත්තටම බණ අහන්න ඕනෙත් නැහැ. එතකොට දැන් මේවා කාට හරි තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවා තීන මෙද්දේ කියපුවම. එහෙම නැත්නම් අපිට දැන් නිතර හම්බ වෙන නීවරණ ගැන. දැන් අපිට දැන් ධර්මානුපස්සනාවේ කතා කරන්නේ ඕවා ගැනනේ. නේද? මේ නීවරණ වල ගැන ඒවල විස්තර දැන් කාමච්ඡන්දේ ඒවනම් අපිට පුළුවන් කාමයේ කාම සංඥාව ඊළඟට ව්‍යාපාදය නේ අපිට ඇති වෙන දේවල්. ඊට පස්සේ ඔය අමාරුම දේවල් දැන් ඔය අර මම ඉස්සෙල්ලා විස්තර කරා වගේ තීන මෙද්දේ කියන එක ඔය දරුණු තැන මම අර විස්තර කරේ. ඊට පස්සේ එනවා මේ ওই විචිකිච්ඡාවට වඩා මේ උද්දච්ච කුක්කුච්චේ. හරීම මේ හරීම කරදරකාරී දෙයක් භාවනා ජීවිතේ යම් දෙකක්ද ඒකත් පිටිපස්සෙන් එනවා. ඈ? ඒක නෑ මේක නෙමෙයි උද්දච්චය කියන්නේ. උද්දච්චය කියන්නේ මේ මේ නෑ ඒ උඩුමුකම ඔය මේ සාම්ප්‍රදායික නේ ඈ උද්දච්ච කුච්ච කියන්නේ ඒ විචිකිච්ච ඔය ඕවා හරි සාම්ප්‍රදායික බුදුදහමට මේ අතුවාවලි හොයලා එම්ෙන් හොයලා ගහලා දාන්නේ මට අප්පුව ලොකුසනාති කියන්නේ මම ගානක් ඔන්න ඔය වගේ දැන් ඔය බලන්න සම්මුතියනේ මේ මැජික් ඔෆ් මයින් කියන يعني දේශනාමාව ඒකේ මාර වැදගත් කියන්නේ මැජික් ඔෆ් මයින් එකට තියෙන සංකල්පය සහ යථාර්ථය. ඒ වචන දෙක නම් වැදන් නැහැ කියලා. කාටද කියන්න පුළුවන් මොකද සංකල්පය යථාර්ථය කියන්නේ? ඒක ඩග්ගාලාම කියන්න පුළුවන් වෙන්නේ. මොකද සංකල්පය කියන්නේ භාවනාවේද? මොකද යථාර්ථය? ආයි වචන දෙක කියන්නේ ආයි මාරම දෙයක්. දැන් මේ අපි කතා කරපු සූත්‍රය සම්බන්ධව ප්‍රශ්නයක් නැද්ද? දැන් අපි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය මම ඒ ගැන ගොඩක් කතා කරේ නැහැ ස්වාමීන් වහන්සේ ගොඩක් කතා කරන්නේ يعني. මේ පරිසම්පන්නය කියන ස්වභාවය ඒක වෙරි තේරෙනවා. ප්‍රශ්නයක් නැද්ද? ඒකදී අපි අර අනිවාර්යෙන් සමාත ඕන දේ ගන්න ඕන. සාමාන්‍යයෙන් අපිට ඕනේ නේ අපි කියන්නේ. ඒකෝර තමා දැනගන්න ඕනේ කොහොම හරි මේකෙන් ගන්න තමාගේ එක. සායනාංශ මෙහෙමයි මේකෙදි කොහොමද මෙහෙම කරගන්නේ? නේ? අනිවාර්යෙන් දැන් ඉතින් ඕගොල්ලෝ දැන් ඉතින් පොත්පත් ටික කියවන්න ගන්න ඕනේ. ඒ කියන්නේ භාවනාවත් ඒ කාලයට අමතරව නැත්නම් භාවනාවත් ඇරලා පොත්පත් කියනෝ කියන්නේ නෙමෙයි. භාවනා කරන ගම කොහොමද දැන් පොඩ්ඩක් මේ ශක්තියක් ඇති කරගන්නේ? නේ? මේ හැබැයි එකෙන් කාටවත් කොටන්න එපා. මේ අහිංසක මිනිස්සුන්ට හංගල තියාගන්න අවස්ථාවක් නැති කොටලා දාන්න. නේ? අපේ මේක ප්‍රයෝජනෙට ගන්න ඕනේ. ඒක වෙන්නේ නැහැ නේ අපි සාමාන්‍ය පුතක් කියන මිනිස්සු ඇරෙට. අපි අර මං කිව්වේ ආභරණ කියන ඒවා පුතක් දෙන ඒවා බෙල්ලේ කරේ දාගන්න එකට නාස්ති දාගන්නේ නැහැ. ඒක පේනවා. ඉතින් ඒ නිසා ඈ එහෙම කිව්වට ඔය කතා කරන්නේ ආභරණෙම නාවි මේ මාගේ යොමු කරනවා කියන්නේ ඒකට
නෑ භාවනා කාරකාවත් යොමු කරන්න ඕනේ. කවුරුරි ඇහුවොත් කියනවා විතරයි. මම ඔය කියලා තියෙන ගොඩාක් දෙනෙත් ඒක තමයි. නෑ නෑ භාවනා කරන්නේ මම කියන්නේ. ඈ නෑ මෙහෙමයි ඕකකින් කතන්දර ගොඩාක් තියෙනවා හරිද ඇත්තටම දැන් අපිට නම් ඇත්තටම මේක තමයි කරෙන්න ඕනේ නමුත් භාවනා කරන කෙනෙකුට අපි කියන්නේ එහෙම එහෙම එපා ඒකවත් එපා මනසට හැබැයි ඒක කරන්නත් ඕනේ ඉතින් ඇත්තටම ඒ කියන්නේ ඒක තාවකාලිකව කරන්න නේද මේක ජීවිතේ කරගන්න එපා ඔය 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 අපේ එහෙපැති කියන ආගම්වල ඒ තියෙන මහා එකක් තමයි මේ බඳ ගන්නවා අර කියන සබාවට බඳ ගන්නවා කියලා මේක ඇතුළත් ඇති ඔවේ මගේ මනසයන්ගම ජීවිතේ බඳ ගන්නවා අර අර කියන මටත් කියනවා අපේ නැන්ද කෙනෙක් ඉන්නවා මටත් කියනවා මමත් ඉතින් දන්නවනේ මම ඇත්තද ජප්නියමයි නේ ඔක තමයි කියන්නේ එහෙම නෙමෙයි අපි කවුරැරි ඇහුවොත් හොඳ කෙනෙක් කිව්වොත් පොඩ්ඩක් පොඩිතර දියලා ඉමීට මාරුවල යනවා මේ හැබැයි යාට උපදෙස් දීලා යාව රහත් කරන්න ඕනේ යාව ගෙනත් දෙන්න අපිට නේද ඊට අපි ටිකක් කුමට්ටම් කරලා ගන්න පුළුවන්. ඈ අපි කරන්නේ නෑ යොමු කරන්න උත්සාහ ගන්නවා. අන්න හරි. ඒක හොඳට මතක තියාගන්න. අපිට හානියක් වෙනවා නම් ඒක තේරුම් ගන්න. අපිව නිකන් නේද? අවභාවිතා වෙනවා නම් මේ අපේ නිකන් නේද? අපේ නිකන් මමත්වයේ වැඩි වෙනවද අඩු වෙනවද උත්තර කොහොමද? නේ? ආයේ කිසිම ප්‍රශ්නයක් නෑ බලන්න ඒවට දාලා බලන්න. නේ? අපිට මොකද වෙන්නේ? නේ? අපි ටික ටික අහිංසක වෙනවද නැත්නම් ටික ටික මේ ගහ කැලින් වෙනවද සාමාන්‍ය පුතග්ණයේ ගතිය තමයි නේද කොහොමද පොඩ්ඩක් දැනගත්ත ගමන් මොකද වෙන්නේ ඒකයි ඔය කතාවත් කරන්න එපා බනවත් කියන්න එපා කියලා කියන්නේ ඒක හැබැයි අපිට මනසේ අර වැටීමට මනසේ තියෙන අර මේ හැක් මේ අර හැකුලන ගති වලට භාවනාවෙන් විසඳුමක් හම්බෙන්නේ ඒක තමයි අපි දැනගත්ත එකම රහස ඒකට හොඳට මේ වෙන විදිහකින් ඒකට උපකාර කරන්නම ඕනේ. එහෙම නැත්නම් ඉතින් බෙල්ල කඩ කඩ ඉඳලා එහෙම නැත්නම් බෙල්ල වැටි ඉඳලා ඒකනේ කවුරක්වත් ඔය මේ උනන්දුවක් නැත්තේ. අපිට තේරෙනවනේ. මේ ඊට තව කවුරුත් කතා කරනවද? හිතේ ලීන ගැටියක් ඇතිවෙනුත් ඒක නැති කරගන්න ඕනේ. ඈ? හිතේ ලීන ගැටියක් ඇතිවෙනුත් අපිට ප්‍රිය දෙයක් මේ ධර්ම මේක අර මං කියුවේ මේකේ භාවනාවත් එක්ක තව විමුක්තායතන තියෙනවානේ ඒකේ මොකටද වැඩිපුරම කැමති නේ අපි භාවනා කරනවට වඩා ඇවිදින්න කැමතිද නේ ඊට පස්සේ බණක් අහන්න කැමතිද පොතක් කියවන්න කැමතිද? අන්න ඒ කැමති දෙයක්කට දාගන්න එක අකමැති එකම හප් කරනවා. අකමැති එකම හප් කරනවා. බලෙන් කවනවා. නේ? හරියන්නේ ඉන්නකොට සමහර වෙලාවට නිදයන් කිචලින වෙනවා. ඒකද ට්‍රක් ගාලා නැගිට්ටා. ප්‍රශ්න කර. ඒවා දෙන්න එපා. ඒ වැටෙන්න දෙන්න එපා. ඒක ඉතින් කාලයක් තිස්සේ ඔට්ටු වෙන්න ඕන. සෙල්ලමක් නෙමෙයි. ඇරෙයි. ඉතින් තව කවුරු ඉන්නවා නම් කතා කරන්න පුළුවන් නැත්නම් අපිට නතර කරන්න පුළුවන්. ඇද්ද ආද? ඈ? පරිසම්පාදයේ තේරුම් ගන්න නම් අපිට තියෙන්න බෑ මොකක් හරි අත්දැකීමක්. නේ අපිට ඒක අපි කියමුකෝ භාවනාවේ යොදා ගන්න කොහොමද? ඒ කියන්නේ මේක මානසිකාරය කරන්න මං කියුවේ මේක මැදදි බට් කරන්න බෑ. හරිද? එතකොට මේක කොහොමද අපි යොදා ගන්නේ? නේ අපි කියමු දැන් ආනාපාන සතිය කියලා. නේ අපි දැන් ආනාපාන සතිය හුස්ම ගන්නවා. නේ? එතකොට අපිට පුළුවන් ද මේ හුස්ම ගන්න එක ඉස්ලාම අපිට මොකද්ද මේ කරන්න ඕනේ? මේ ආයාසයෙන් තොරව මේ ඉබේ වැටෙන විදිහට හුස්ම යනවද? නේ ඊට පස්සේනේ අපිට ඊළඟ ප්‍රශ්න පටන් ගන්න පුළුවන්. ඒක හරිද? ඈ හරි එහෙන්නේ හරි කියන්නේ මොකද කියන්නේ හරි නේ අන්න එතකොට බලන්න ඕකෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා
ඊට පස්සේ ගන්නන කොහොමද මේ කොහොමද මේකෙන් එනවා අපි එළියට එළියට ආපුව මොකද වෙන්නේ මොකද වෙන්නේ එළියට ආපුව අන්න ඊට පස්සේ ඕක බලන්න ඉතින් අන්න ඒක පරිසම්පාදේ වෙනවා කියන්නේ ඉතින් ඒ කියන්නේ එතනින් කඩලා ගන්න ඉතින් තව පුළුවන් අපිට ඉස්සරහට ඒ කියන්නේ ඔය කියන්නේ ඔය මූලික කෙනෙකුට කඩලා අරගෙන කොහොමද කරන්නේ කියලා කොහොමද දැනගන්නේ ඒක කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන්නේ ඇත්තටම ඕක ගැන කතා කරද්දී තියෙන ලොකු කතන්දර තියෙනවා මේ අපේ කතා කරන්නේ නැහැ නේද දැන් අත්‍යව පරිසම්පාදයේ කියන එක ඒක ලොකුට කතා කරලා තියෙන මාතෘකාවක් නේද ගැඹුරේ කියලා කියනවා පොතේ පත නේ නමුත් හැබැයි අපිට භාවනාවකට මේක දාපු ගමන් ඒකේ අමාරුවට නම් තේරෙන්නේ නැහැ ඔය ඔයලා ධම්මානුපස්සනාව ඔය චිත්තානුපස්සනාව කරේට ගියාම මේක මේ කවුද කරන්නේ ඒ කියන්නේ මේක කරදරයි මේ අර කොහොමඩවත් නවත්තන්න බැරි නම් මේකෙන් අයින් වෙන්න මේක ගලාගෙන යන්න දෙන්න මේ හේතුවක් නිසා ඵලයක් නැහැ විසක මේක මේ මගේ කියලා ගන්න දෙයක් නැහැ ඒක ඒක අපිට මේ ඔප්පු කර කර පෙන්වන්න ඕනේ හැබැයි සාක්ෂි දෙන්න ඕනේ මේ මෙයා පිළිගන්නේ මේ මනස මේක පරිසම්පාදය කියන්නේ මේකට පෙන්වන්න ඕනේ මේක සාක්ෂි ඔප්පු කර කර පෙන්වන්න ඕනේ ඒ කියන්නේ අපි භාවනාව මං කිව්වේ අපි භාවනාව ගන්න ඕනේ දිත්තේ දිත්ත මතක් නේ ආයේ කාපු දේවල් මතක් වෙන්න විදිහක් නැහැ කෑවේ ඉවරයි ඊට පස්සේ මතක නැහැ කෑවද කියලා අන්න බලන්න මේ දින මානසික මට්ටම කෑවද කියලාවත් මතක නැහැ. අන්න හිතාගන්න ඕන ඔන්න ඔක්කොම අපි කියන්නේ. ඈ? ඒ කියන්නේ එතනට ගන්න ඕනේ. ඉතින් එතනට ගත්තම තමයි ඒක තේරෙන්නේ. ඊට පස්සේ තමයි කල්පනා කරන්නේ හත්තනාව එකපාරම නිකන් පොල්ලෙන් ගහනවා වගේ තේරෙනවා. හත්තනාව මේ මෙතන තියෙන මේකනේ කියන්නේ. ඊට පස්සේ කියනවා ඒ කිනා එතනත් නැහැ මෙතනත් නැහැ මේකේ අතරොත් නැහැ. ඒ සිහිය දිගට පවත් ගන්න පුළුවන්. මේ ඒ ගත්ත ගැම්ම අර තියෙනවානේ. يعني සෝවන් වෙච්ච කෙනෙක්ට මේක එක පාර දෙන්න. ඊට පස්සේ ඒක මතකානේ ආවෙ නැත වෙනවා. ආයෙ මුලින් ඉඳලා ගන්නවා. ඔය වගේ කියනවනේ මේ හතර පාරක් ගන්නවනේ. ඉතින් එහෙම එක එක තැන්වල එක එක විදිහට තියෙනවා. ඔය අපි කරගෙන යන එක අපි මොන පැත්තටද හරවන්නේ? මේකට මොන පැත්තටද උනන්දු කරන්නේ? මොන පැත්තෙන්ද කරන්න ඕනේ කියන එක ඒක තමයි දක්ෂතාවය. මේක කියන එක මේ ස්වාමීන් වහන්සේ කියලා එකවරම දෙයක එහෙම එකක් නෙමෙයි. අපි නම් අම්මෝ මේකනේ අපි ඔක අලාතක ඔය මේ වස්තුවේ තමයි මේ මම දැන් මේ වුණනේ පස්වෙනි මාස. හරිද? ඒ පස්වෙනි මාසක් මට කොහෙවත් ඉන්න බෑ. මේ තමයි මේ ලස්සනට පිළිවෙලකට හිටියේ. ඕ එක්කෝ මොකක් හරි කවුරු හරි එක්කෝ මේ වහන්සේන්න මේ වාරියන්නේ. වාසේ යන්න මෙහෙ කියලා යන්න වෙනවා. ඇයිද මම කියන දේවල් දැක්කත් අහන්නේ මායින් කරන්නේ නැහැ. මට ඕනේ දා මම කරන්නේ. ආ එහෙන් අර ස්වාමීන් වහන්සේ කියලා දුන්නා මේක කියලා දුන්නා කියලා ඔළුව නමලා පිළිගන්නේ නැහැ. මන්නම් නෑ නම් නෑ. ඉතින් ඒ වගේ ඔච්චර ආත්ම විශ්වාසයෙන් හැදෙන්න ඕනම කියන එක ගැන උදගලාගෙන එකත් අපිට කවුරුත් අපේ වැරද්දක් පෙන්වන්නත් නැහැ. එහෙමයි. උදගලා වෙන එක ඒක කාලයකට හොඳයි. ආයෙත් අත්ගාලා යන්න ඕනේ. අපි දන්නවා අම්මෝ උදගලාව ගැන කතා දෙන්න. උදගලා වුණයි කියලා නේ. ආවෝ ආවෝද ලබගන්න උදේවරක් එකම අපි රහත් වෙලා කියලා හිතන්නේ දෙකම වැඩ කරනවා. අවිද්‍යාවෙන් ඉති වැඩ නැහැ නේද? ඒක මෙතන මේක තනක් කියන්නේ. දෙවියන් අපිට කළා තමයි උදින්ම දිහාට ඉන්නේ. නමුත් ගහන්න ඕන නම් උදගලාවටත් ගෙව ගෑවි. හරි. සතිපට්ඨාන සූත්‍රයේ කට්ටා සමස්තපට්ඨාන සූත්‍රයේ දෙකක් තියෙනවා. මේ දෙක අතරේ වෙනසක් පොඩ්ඩක්. නේද? සතිපට්ඨාන කියන්නේ නම් ඉතින් අපි දන්නවනේ සතිපට්ඨානේ කියන්නේ. නේද? සතිපට්ඨාන මෙහෙමයි. මොකද ලාපන් ඔය කවුරුත් අහන්නේ නෑ. අර ඔය යන්නේ කියන්නේ නෑ.
මංග ඔව් මේ දැන් සතිපට්ඨාන කියන එක අපිට තේරෙනවානේ. හරි. දැන් සතිපට්ඨාන කියන්නේ මොකද්ද? සම්පූර්ණ භාවනා ජීවිතය ඔච්චර සතිපට්ඨාන පස්සේ ආය කරන් දෙන්නේ. හරි. ඉතින් ඉතින් ඕක ඇතුලේ තමයි ඒක ඔක්කොම තියෙන්නේ. ඒ කියන්නේ මම අපි කියන්නේ සතිපට්ඨානෙමයි කියලා. ඒ කියන්නේ මේකේ ඇතුලේ ඔක්කොම දේවල් තියෙනවානේ. ඒ කියන්නේ භාගතුනාංශික මේක තමයි එකම මාර්ගය. මේක තමයි එකම දේ. මේක පුරුදු කරන්න. නේ? පට්ඨානෙ ගත්තාම ඒක හොදන්නේ නැහැ චුට්ටයි. පට්ඨානෙ කියලා මේ සමන්ත පට්ඨානය කියලා ඒකේ නායකරම 24ක් තියෙනවා. අර හේතුප්පච්චය, ආරම්මනාප්පච්චය, අධිපතිප්පච්චය, ඕම කීපේ යන කතන්දර ගොඩක් තියෙනවා. ඉතින් ඒකෙදී අපිට අර ගන්න තියෙන මට නම් ගන්න තියෙන එකම දේ මේ ඇත්තටම මේ ඕකේ තියෙනවා මේ අර එකක් එකකට හේතු වෙන. කියන එක තමයි මට භාවනාවේ අපිට වැදගත්. මම දන්නේ මට වැදගත් උනේ අර අපි අර මම කිව්වේ මේක කොහොමද මුළු දවසේම පැය 24ක් පවත්වා ගන්න. ඉතින් ඒක එක හිතක් අර හිතට මෙහා වෙලා අපි කරන එක අර හිතට මෙහා දැන් අද පැයක් කරා නම් හිත පැය 1යි විනාඩි 20ක් නේ හිත අද පැයක් හිටියා නම් හිත පැය 2ක් කරන්න ඕනේ ඊවල 3ක් කරන්න ඕනේ ඔය ඕකට කොහෙන්ද එන්නේ දැන් ඔය ඕවනේ ඉතින් විස්තර කරන්න පුළුවන් නේද මේ පිට හේතු දැන් හේතුපත්යෝ කියන්නේ නේද හේතුවක් තමයි ඒකට ඉතින් ඔක්කොම එකයි ඉතින් අපි අර මේ නමුත් ඉතින් වැදගත් ඉතින් එනමුත් අර සාමාන්‍යයෙන් ඉතින් අර ඕවා ඉතින් අර ටිකක් මේ බර වැඩි කාරණා බර වැඩි කියන්නේ ගොඩාක් දැන් ඔය අපි ධර්මයේ පැත්ත ගත්තාම එහෙම ඕන්නේ නැහැ ඒ ඔච්චර දුක් විඳින්නේ. නේ අපිට සූත්‍ර ටිකක් තියෙනවා. ඔය මජ්ක්‍ධිම නිකායේ ওই සූත්‍ර ටික මම තාම බලලා තියෙන්නේ. මම ওই පොත ගත්තාම මේ සූත්‍ර 20ක්වත් බලලා නැහැ මම. දැන් ඉස්සරහට පොඩ්ඩක් ගන්න ඕනේ මේක දිගට ධර්ම සාකච්ඡාව කරනවා නම් ඇත්තටම ඇති මට හොඳට ඕම ඇති. ඔය මේ මජ්ක්‍ධි ඔය ඔය මේ ඔය මොළපරයයේ සූත්‍රේ ඔය මේ ඈ එතකොට මොළපරය සූත්‍රය පස්සේ තියෙනවා සබ්බාස්ව සූත්‍රේ ඉතින් ඔය වගේ ඊට පස්සේ සම්මාදිට්ඨි සූත්‍රය උදේට එන පොඩ්ඩක් අහලා ගියන් පස්සේ ඊට පස්සේ මම මේ ළඟදී බැලුව තමයි ඔය මේ මදුපින්නික සූත්‍රය ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කියලා බැලුවා මේ ඔය දැන් අපි කතා කරපු ওই සූත්‍රය මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රේ ඉතින් ආයේ නෑ ඉතින් අවුරුදු ගාණක් යනකම් ඒ සූත්‍ර දෙක හොඳටම ඇති. නේ? ඒ වගේ ඉතින් අර සූත්‍ර අපි චුට්ටු මෙහා කරලා දුන්නාට පස්සේ ඒක ගැන මේ හොයන්න ගන්න. ඒ ගැන පොඩ්ඩක් අත තියන්න. නේ? ඒකෝට දැන් අපි ඊළඟට වඩා මොකක් හරි ඉස්තරහට තිබ්බනේ අත. මොකද කියන්නේ? ඇතිද? කරන්න දෙන්න. ඈ? තවත් උදින්නේ නැහැ.
මොකද වෙන්නේ? ඒක ඉතින් හේතු සකස් වෙනකොට නම් ඉතින් ගන්නවා. දැනට දැන්ම ඉන්නවා නම් ඒක පොදුම තමයි. දැන් සකස් කරනවා. මම මොකද ඒක කරන්නේ ගොරන්නේ? මොකද මොකද? හේතු සකස් වෙනකොටම හේතු වලින් නැහැ. ඒක තමයි විදර්ශනාව කියන්නේ. මේ මේ ඇති වෙන එක එතන එතන කඩ කඩ විසඳ ඒ ඇති වෙන එක එතනම විසඳ ගන්නවා. නැත්තම් මේක ඊළඟට ගියොත් මරණ මොහොතට ගියාට කරගන්න බෑ. ඔව් ඒක තමයි දැන් අපිට තියෙන මොකද්ද තියෙන බාධාව මේක දිනු කරගන්න. ඒකනේ ප්‍රශ්නේ. අපිට මොකද්ද දැන් තියෙන බාධාව දැන්? දැන් කියන්න පුළුවන්ද කාට හරි මොකද්ද සමහරවන් දැන් තියෙන බාධා මොකද්ද? දැන් මට නම් තේන්නේ මුnde භාවනා කරන්න කාලය ගන්න බෑ. ඔක තමයි දකින ප්‍රධානම කාරණා. නෑ අපි නම් බලන්නේ. මොනවද? කාලය නම් තියෙනවා. ඔක්කොම තියෙන හැම ගතරේ රූප ඇති වෙනවා දැන් හුස්ම ගත්තත් එහෙමයි කම්බ ශබ්දයක් ඇහුනත් එහෙමයි ඒක හේතු සකස් වීමක් නෙවෙයි ඒකට කොහොමද මේ හේතු අපි ඒක සමනය කරමු මම ඔකට මොනවද කියන්නේ ඔතන දෙන කතාව දැන් අපි දැන් ඔය කතා කරන් චිත්තානුපස්සනාව ඔය ගැන මම ලස්සනටම කියලා දෙන්නම් අපි භාවනා කරගෙන යද්දී ওই සිතුවිලි අඩු වෙන්න ඕනේ ඒක පිළිගන්නේ නෑ භාවනා කරන මිනිස්සෙගේ භාවනා කරන මිනිස්සෙගේ සිතුවිලි අඩු වෙන්න ඕන අපි චිත්තානුපස්සනාවට බහිනවා නම් මේ සිතුවිලි ලක්කත් තියාගෙන චිත්තානුපස්සනාව කරනවා කියන්නේ මේ තමාම ඉතින් බෙල්ල නහ ගන්නවා වගේ වැඩ එහෙම කරන්නේ නැහැ අපිට දවසට ඇත්තම මේ ඔය චිත්තානුපස්සනාවට එද්දී මේ දවසට එන්නේ සිතුවිලි පහක් විතර දවසටම මොනම් භාවනා නෙමෙයි ඒ කියන්නේ ඒ වගේ පරිසරයක් තියෙනවා. ඒ මොකක්වත් දකින්නේ නැහැ. මම කිව්ව වචන පහයි කතා කරන්නේ. හරිද? මොකෙක්වත් දකින්නේ නැහැ. කාමරෙන් එළියට ගියා නම්, දානවරෙන් ගියා ගියා විතර ආය පවෙන්න උදේට තමයි එදේට. අනේ මර අර මේකේ ලොකුසාන කියන්නේ මේ කක්ක ගොඩේ මේ මේ සත්කම් කරන්න බෑ. නේද? අනේ ඒක නෙවෙයි. ඒවා මේ සෙල්ලමක් නේ. ඒ ඊට පස්සේ මේ මේකේ තියෙන අනාත්මය හොයාගෙන ඊට පස්සේ ඕන ලෝක හරිය ගන්නේ නැහැ. මේක පස්සේ මේක බස්සන්න ඕනේ බිඳුවට. ඉතින් බිඳුව ගැන ඉතින් කියන්න ගොඩාක් දේවල් තියෙනවා උඹලගේ සත්‍යම අධි. නැත්තම් ඉතින් තවත් කතා කරන දේවල් තියෙනවා දෙන්නත් උනේ ඇත වෙන වැඩ. ඒ මොකද දැන් හිතේ තියෙනවනේ කුසලය අකුසලය කියලා තියෙනවා ඕගොල්ලන්ට. විනය අවිනය තියෙනවා. ඉතින් ඕවඩත් අපිට තේරෙන්නේ මම ගොඩාක් දේවල් කියලා ඇති වරනම් මම කියන්න පොඩි එකක් නේ දැන් අපිට තියෙනවානේ අපිට සැකේනවා උපසම්පදාව ගැන බව මම අපිට එහෙම එකක් තාලා දෙනවනේ ඔළුවට අපි උපසම්පදා භික්ෂූන් නමුත් භාගතුමාංශයක වෙලාවක් කරන නේද භික්ෂුන් වහන්සේලා කෙලින්ම මේ කෙලින්ම ටිකට් එකෙන් කෙලින්ම උඩ යනවා නේද ඔයවත් කියලා නේද දැන් ඔයවගේ ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ ඔය වගේ දෘෂ්ටි නැති වෙන්න කොච්චර හැප්පිලක් හැප්පෙන්න ඕනද? ඔබට තාම ඉපදිලා ආවත්ද? ඒකයි භාවනා කියන්නේ අන්න ඒකයි. භාවනා කියන්නේ ඔය දෘෂ්ටි නැති වෙන්නේ. ඊට පස්සේ උට කොහෙදෙකුත් නෑ. උට රතසෙලෙකුත් නෑ. උට දෛද්දකුත් නෑ. ඊට පස්සේ මනුස්සයෙක් කියලා කතා කරලා ඔළුව පාත් කරන මනුස්සෙක් එක්ක කතා කරන්න ඕනේ. බලන්න කොච්චර සොඳුරු මනුස්සයෙක්ද කියන්නේ. නැත්තම් ඔබ සම්බදාව තියාගෙන ඔක්ක ලොකු බෙහෙවෙන්නේ. බලන්නකො ලොකු ස්වාමීනාන්දක අපිට වුණත් ඕන කෙනෙකුට මම කතා කරන්න පුළුවන්. මේ ආය මහා නායක අනන අනම්මනක් නෑ වා ලොකු ස්වාමීන් කවුද කියන්නේ? ඒ දෘෂ්ටි නැති වෙලා තියෙන්නේ සාමාන්‍ය කෙනෙක් අය. ඉතින් ඒව නැති වෙන්න නම් ඉතින් මම ඔය චූටි චූටි දේවල්. ඉතින් ඔබට වඩා තව දේවල් අපිට හම්බෙනවා. ඒකනේ තමාගේ ජීවිතය. මම කිය කාය නිර්මලයේ මේ ස්වභාවය මම කිව්වා තව කියන්නේ. හතර දෙනෙක් එන්නේ නැහැ කියලා එච්චර. අර ජීවිතේ පව අතහැරලා භාවනා කරනවා කියන්නේ දෙල්ලක් නැහැ. දැන් ගන්නේ කොහොමද? නෑ මේ ජීවිතේ නේ මම දැන් කවදා හරි මතක් වෙන්නේ මේ කියපු දේම ඒ වගේ ඔළුවට දාගන්න. ඉතින් අපිට කවදා හරි ප්‍රයෝජනවත් වෙයි අරමුදට මේ වගේ දැන් අහුව කියලා එහෙම
මේ භාවනා මාර්ගයේ මෙහෙම දෙයක් තියෙනවා කියලාත් අපි දන්නේ නැහැ. අපි දන්නේ නිකන් උදේ දාන්න නිකන් ඒවා ටික විතරනේ ආලේපන. يعني කවුරක්වත් භාවනා කරපු එකේ නැහැ. මේ කරනවා නම් මේ වගේ දැන් වලට එන්නේත් නැහැ. ඇත්තටම මම ගොගල ගියන පස්සේ තේරුනේ මේක. ඉන්නේ නිකන් මේ වගේ ඉන්නක හොඳත් නැහැ ඉතින්. ඉන්නේ නිකන් පොල් පොඩු ටිකක් විතරයි. අනිත් ස්වාමීන් වහන්සේලා එළිය පහළටවත් එන්නේ නැහැ. ඇයිද ඉන්න බෑ? මේ කියන එක මෙහෙම අමතකද? ගාථාවක් කියන්නේම කියන්න බෑ. කාටද නාමයක් දුන්නාම මේකල වැඩ කරන්න බෑ. එහෙමයි. يعني ධර්මයක් තියෙනමයි. මිනිස්සේ කිව්ව මෙහෙමයි මේ රාතාවම කරන්න බෑ. ඉතින් ඇති නේද? නේ? ඉතින් අපි ලෝකේ ඇදලා කියන කමද රාවන් කරලා විනයක් දාලා මේ සිවුරක් අඳලා නේ? ලෝකේ ඇදලා තියෙන්නේ මේ විදිහම තමයි මිනිස්සු භාවනා කරන්නේ දැකන්නේ. බලනකොට මොකද ජීවිත පරිත්‍යාග කරලා බලනකොට තමයි ඒක නිසා සම්පූර්ණ. ඒ වanı බොරු නේ භාවනා කරගෙන තමයි ඔක්කොම එන්නේ. ඕවා නිකන් වෙලත්තර ඕවා. තාම පොඩ්ඩක් ඉහළින් ඉන්නවා හුත් මේ මේ දෙවෙනි භාවනා වැඩසටහනේ සාකච්ඡා කරන්න යෙදුණා භාවනා සූත්‍රයක් සූත්‍ර කිහිපයක් අපි අරගෙන ඉතින් මේ සකස් කරගත්ත මේ කුසලය අපි දෙවියන්ටත් ඥාතීන්ටත් මේ සේනාසන සකස් කරන්ඩ මේවා සඳහා කැපවෙච්ච මේ භාවනා සංවිධානය කරන්ඩ කැපවෙච්ච මේ දානමාන සඳහා මේ කැපකිරීම කරපු මේ හැමෝටම මේ විශාල පින්කමක් කෙරුවා ඒ පින්කම් කරපු ඒ හැමෝටම අපි මේ කුසල් අද දවසේ අපි අනුමෝදන් කරන්න ලැබෙන. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඉදං මේ ඥාති ඉනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාති ඉනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාති ඉනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිවාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිවාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය. සාදු සාදු සාදු. හැමදාම දෙනා වන්දනා කරගන්න. අවිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිද්යතෝ.